Darshi Thambiraj, 84% ප්‍රතිශතයක් ලබා ගන්නවා. මේ සීසන් එකේ දැනට වැඩිම ප්‍රතිශතය Darshi තමයි වාර්තා කරන්නේ. නිරෝෂාගිනුත් එහෙම ඉක්මනට මනාපයක් ලබා ගන්න එකත් ලේසි නෑ Darshi. අපි අහමු Darshi-ගේ ගායනය ගැන. මම සතුටුයි. මොකද අද දවසේ Darshi කියන චරිතේ Darshi එන අම්මා තාත්තාගේ ඉන්නම් හැමදේම මම මෙහෙම ප්‍රොෆයිල් එකේ ඉන්නම් බලන් ඉන්නකොට මට හිතුණා Darshi අනිවාර්යෙන් මේ ස්ටේජ් එකට දෙයක් කරන්න පුළුවන් ළමෙක් වෙනවාමයි කියලා. මොකද සාමාන්‍යයෙන් ජාන විද්‍යානුවත් ජාතීන් දෙකක් මිශ්‍ර වෙලා හැදෙන දරුවෝ ටිකක් වැඩිපුර extraordinary කියලා කියන්නේ සුවිශේෂී බවට පත් වෙනවා කියලා අහලා තියෙනවා. ඒ නිසා මම හිතනවා Darshi-ට ඒ ලක්ෂණ තියෙනවා කියලා මම විශ්වාස කරනවා. විශේෂිත ලක්ෂණ. ඉතින් ගමනක් යන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙන හරි powerful voice එක Darshi වගේ නහඬ හරිම ශක්තිමත්. තව පොඩ්ඩක් control කරගන්න ඕනේ එහෙම තැන් ටිකක් තියෙනවා. අඩුපාඩු 100%ක්ම කියන නැහැ කියලා නෙමෙයි මම මේ කියන්නේ. යම් යම් තැන්වලදී යම් යම් අතපසුවීම් සිද්ධ වුණා ගායනයේදී. හැබැයි මට මේ මට්ටමත් එක්ක ඔබ තෝරාගත්තු ගීතය සහ ඔබ අද පළවෙනි තරඟකාරිණිය හැටියට මේ වේදිකාව තුළ ඒ මුණ දීපු ඒ ශක්තියට, ඒ තියෙන තමන්ගේ තියෙන විශ්වාසයට සහ ඒ තමන්ගේ ප්‍රොජෙක්ෂන් එක, තමන් කිසි බයක් නැතුව ඒ ගායනාව ඉදිරිපත් කරන එක ගැන මම ඒකට ඇත්තටම සතුටුයි. මම හිතන ගමනක් යන්න පුළුවන් කියලා Darshi බලමු. ඉස්සරහට වට එහෙම යන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ඇත්තටම. අමල් තමයි ඊළඟට මනාපය පළ කළේ. ඇයට කිව්වාගේ මම හොඳ ශක්තිමත් හඬක් තියෙනවා. ඒ හඬ තමයි ඇත්තටම මම හිතනවා ඒ ඉස්සරහට ගෙනියන්න පුළුවන් ඉංගිය මට දැනෙන ඉංගිය. ඉතින් ඒකත් එක්ක මම හිතනවා මොකද මේක ෆස්ට් රවුන්ඩ්ස්. ඒ වගේම 100%ක්ම ගායනාව හරි වුණේ නැති වුණාට නමුත් ඇගේ මොකක් හෝ විශේෂත්වයක් තියෙනවා මේ මාවල්ල ගන්න පුළුවන් වීමත් ඇත්තටම මේ මොකද ඇගේ කටහඬත් එක්ක. මම හිතනවා අද දවසේ මුල්ම ගායනත් එක්ක මම හිතනවා මේ බෙන්ච්මාර්ක් එක මගේ මේක හොඳයි කියලා වල අද දවස. රුවන් මොකද්ද Darshi-ගේ දකින විශේෂත්වය? ඔව් Darshi, අතරම අඩුපාඩු තිබුණා අපේ නිරෝෂා මිස් අමල් පෙරේර මහත්මත් කිව් විදිහට. හැබැයි මම කියන අද ගායනය තුළ ඔයා රොම්බ නල්ල ඇත්තටම ලස්සන. හරි, අර කිව්වා වගේ හොඳ හඬක් තියෙනවා, අපිට විඳින්න පුළුවන් හඬක් තියෙනවා. හරි ප්‍රසන්ට් ඔයා ස්ටේජ් එක ඊට ගත්තාම. මම හිතන ඔයාට මේ තරගාවලිය තුළ ඔයාට හොඳ ගමනක් තියෙනවා කියලා. බලමු හැබැයි අනිත් තරඟ කරුවාදියා. හැබැයි මට කියන්න ඕනේ ඇත්තටම ඔයා හොඳ ආරම්භයක් අද දුන්නා. මම හිතන අපිටත් ඒක ලොකු අපිත් බලාපොරොත්තු වෙන්නේ විනිශ්චය මණ්ඩලය ඉඳලා ඒක තමයි. අර ස්ටාර්ට් එක වෙරි පවර්ෆුල් වෙන්න ඕනේ. ඉතින් හරිම සන්තෝසයි. මම හිතනවාට දිගු ගමනක් යන තියෙනවා. ඉතින් දුවේ පුතේ හරි මං ආඩම්බර වෙනවා ඔයා තමිල වෙලත් ඔයා සිංහල ගීතයක්කින් ආරම්භක වුණ එක ගැන. මොකද අද සමාජය අපි කොන් කරනවා, සමාජය බෙදන්න හදනවා පක්ෂපාට කියලා. නමුත් අපි පෙන්වන්න අවශ්‍ය අපිට හම් වෙන වේදිකාව තුළ අපි එක ජාතියක් කියන එක. මම හිතනවා ඔයා එක හොඳාකාරයෙන් අද දවසේ පෙන්නනවා ලෝකෙට, සමාජයට. ඒක බොහොම ස්තුතියි. මට අන්තිම වතාවටත් කියන්න තියෙන්නේ රොම්බ නල්ලම්. හොඳයි.